ಹೇಗೆ ಸಮರಸೇಖರ ಮಹತ್ಯ ದಹಾಯ ವಾಸರ ಮಮ್ಮ ಹತ್ತರ ಬಾರದಿನ್ನಿ ಇತಗಿನ್ ನನ್ನಿವೆ ಮುಖದ ಓಕಿನ್ನಿ ಮಹಾ ಎಂಬೆಟ್ಟು ವಸವರ್ತಿ ಒಟಿಕ ಮೇಕಡ ಕೊಚ್ಚರ ಹೊಂದ ಗುರು ಅದು ಒಕ್ಕೊಮ್ಮ ಪಂತಿರದ ಎಮ್ಮಳ ಪಾಸ್ ಗೀ ಟಾನ್ಸರ್ ಅದಾಗನು ಯಾರ ಟೀಚರ್ ಸಾರಿ ಕಡಾಗನ ಒಫೀಸ್ ಅಂಡಾಗನ ಸರ್ ಮೇಮಾಯ್ මං හිතන්නේ අස ප්‍රශ්නයක් වෙයි කියලා මොකද මම පුහුණු ගුරුවරයෙක් මම දන්නවා එයාලත් එක්ක අධ්‍යාපනය බෙදාගන්නේ කොහොමද එයාලත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන්නේ මං දන්නවා ප්‍රශ්නයක් වෙන්නේ අස මේකට ආව ඔක්කොම ගුරුවරු කිව්ව කතාව ඉතින් අර සමරසේකර මහත්තයා ඉල්ලන නිසා මම සමරසේකර මහත්තයාට දවස බාර දෙන්න අපි යන්නේ පිටු thank you sir ආයුබෝවන් ළමයි මන් තමයි ඔයාලගේ අලුත් පන්ති පාර්ස අයවස අයවාරිය අයවස කොහේ පන්ති අනිත් ළමයි අනිත් ළමයි ඔක්කොම සර් පිටනියට සෙල්ලම් කරන්න කියලා අපිට සෙල්ලම් කරන්න වෙලා වන්නේ නැහැ සර් වැඩ තියෙනවා පන්ති අපිට බලන්න මේ ළමයින්ගේ අධ්‍යාපනයේ තියෙන උනන්දු අපි අනිත් ළමයි ටිකක් හදලා ගමු අධ්‍යාපනයේ උනන්දුව තියෙන අය තමයි පන්ති ඉතුරු වෙන්නේ මේ මල් වගේ ළමයින්ට නිදුමල්පතිතුමා අර විදිහට කිව්වේ හොඳයි පන්තියේ වැඩ පටන් ගන්න කලින් අපි ඔයාලගේ සාමාන්‍ය දැනුම පොඩ්ඩක් පරීක්ෂා කරමු මොකද කියන්නේ ඕ සර් එහෙම හොඳයි එහෙම වරන්නේ නැහැ එහෙම වරන්නේ නැහැ ශ්‍රී ලාංකිකය වශයෙන් අපි මුලින්ම ඉතිහාසය ගැන දැනගන්නවා හොඳයි එහෙනම් ළමයි ඉතිහාස පොත් ගන්න බලන්න සර් මෙහෙමනි ඉතිහාස පොත් ගොඩක් තියෙනවනේ ධාතු වංශේ තූප වංශේ දීප වංශේ මුන් ඉතිහාස පොතද ගන්නද ඉතිහාස අච්චු පොත ගන්න අච්චු පොත හරි දරු අපි ඉතිහාසය දිහා හැරලා බලනකොට සර් මේ හැරිලා නෙමෙයි නේ සර් පෙරලලා නේ සර් අපි බලන්න ඕනේ ඉතිහාසය කියලා හරි පෙරලලා බලන්න අපි ශ්‍රී ලාංකීය ඉතිහාසය දිහා බලනකොට අපිට වැදගත්ම රජවරෙක් තමයි දුටුගැමුණු රජතුමා සර් ජීවනේ දුටුගැමුණු රජතුමාද දුටුගැමුණුලා හිටියේ එක්කෙනා මොනවද මේ කතා කරන්නේ ආයිකයි මේ දුටුගැමුණු රජතුමා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ගණයේ සේවාවන් මෙම රට රිටු කළා කියන්න බලන්න එතුමා කරපු ශ්‍රේෂ්ඨම ක්‍රියාව සෙත් ආතර ගැණිඳු යෞවෙක මෙච්චර දාගත් වෙහෙර විහාර හදපු රජතුමා කරපු හොඳම කාර්යය ඕකද ඇයි ඒක නෙමෙයි හොඳම තැන තියෙනවා දැනුම එපා ඉතිහාස පොත අයින් කරලා දාන්න අපි ඔයාලගේ ගණන් දැනුම ගැන බලමු අයියෝ සර් ගණන්ද මමනේ ගණන්කාරයා සර් මේ වන්නේ නේ ඇත්ත ඇත්ත වෙන්නේ අහන්න සර් ඕන ප්‍රශ්නයක් අහන්න මම දැන් අහන්න හදන්නේ පහේ පන්ති ළමයෙක්ගෙන් අහන ප්‍රශ්නයක් හරි ඔය ළමගේ නම මොකක්ද මගේ සර් මැක්ස් රාජිත් සුවන් රාජිත් පුතාගේ ගෙදර තියෙන අමගහක් නෑ සර් ඔබේ ගෙදර අමගස් නෑ මේ තාත්තා කොළ වැටෙනවා කියලා අමගහක් කපලා දැම්මා සීල ගෙදර තියෙනවා හරි තමුසලේ ගෙදර අමගහක් නෑ අලගේ සීලේ ගෙදර අමගහක් තියෙනවා ඒකේ අමගෙටි 12ක් තියෙනවා 12ට වැඩි සර් වල්ලිකම තියෙනවා 15ක් විතර මං හිතන ගහේ අමගෙටි ඉතුරු ඒ තිබ්බු ඔක්කොම වලු හැලිලා අවසානට ඉතුරුනේ අමගෙටි 12යි හොඳේ අමගෙටි 12යි ඒ අමගෙටි 12න් හතරක් වඳුර කන සර් වඳුර කී දෙනෙක්ද සර් වඳුරු කීයක් වුණත් මොකද වඳුරු ගන්න වැඩක් නැහැනේ නැහැ සර් ඉතින් මේ ඔය ප්‍රශ්නේ එන්නේ වඳුරු ගැන දන්නේ නැහැ නිසා අපි දැනන් ඉන්න බැහැ සර් වඳුරු ගන්න ඒකට ලේසියෙන් උත්තර දෙන්න වඳුරු ගැන නෙමෙයි ප්‍රශ්නේ අඹ ගැන රාජිත පුතා මේ අරගෙන් අඹ ගෙඩි හතරක් ආපුවාම 12න් හතරක් ආපුවාම ඉතුරු කීයද සර් කීයක් ඉතුරු නැත් වැඩක් නැහැනේ තේරුණා ඒ මොකද ඒ ගහේ අම්ම පට්ට ඇමුල් කටේ තියන්න බෑ ඒක ඉතින් මම දන්නේ නැහැ නේ
සර් දැන් නැතුණාට ඒ වටේ පිටින්න ඔක්කොම දන්නවා ඒ ගාය අම්මා බෝ කියලා. හරි. ගණිතේ ඕනේ නැහැ. ගණිතේ හොඳයි. අපි නව තාක්ෂණයත් එක්ක ඉන්න මිනිස්සු වශයෙන් සංවේදනය ගැන අපි ලොකු දැනුමක් තියෙන්න ඕනේ. අපි බලමු ඔයාලගේ සංනිවේදන දැනුම. හරි. මට කියන්න බලන්න. අපි දුර ඉන්න කෙනෙකුට කොහොමද කතා කරන්න කියලා? ඒ වල්ලේ ඒ වෙන එන්න එන්න ඩෝර් වෙන ඔයි අනේ වාසිය දුර ඉන්න කෙනෙකුට කතා කරන්න. වෙන ගුරේ කියන තුන් දෙනාම එල්ලන මම කියන්නේ මේ මෙතන ඉන්න එකෙක් නෙමෙයි වෙන පළාතක වෙන ගමක ඉන්න එකෙක් ගැන කියන්නේ. ඔය මැද පුතාගේ නම මොකක්ද? ධනුක. ධනුක පුතාගේ ආච්චි ඉන්නවා නුවර. නුවර නෙමෙයිසෙ ඉන්නේ මාතර. පුතාලගේ ආච්චි ඉන්නේ මාතර. කොහෙද ඉන්නේ? මාතර. පුතාලගේ ආච්චිට පුතා කතා කරන්නේ කොහොමද? කතා කරන්නේ ඇසේ ආච්චිලත් එක්ක. අපි දෙගොල්ලෝ තරහයි අර හුණියන් කේස් එක මොකද කතා කරන්නේ. පුතාලා කතා කරන හිතවත් ඥාතියෙක් කොහෙවත් නැද්ද? ඔය කියන්නේ දමුල්ලේ පුංචිලා ගැන. එයාලා කතා කරනවද අපිත් එක්ක? පුතා දමුල්ලේ පුංචිට කොහොමද කතා කරන්නේ? සුදු පුංචි කියලා කතා කරන්නේ. මට මේ පන්තිය කරන්න බෑ. තමසලගේ ප්‍රින්සිපල් මගේ දෙපා මුල වැටිලා කියපු ඉඳන් මම මේ පන්තිය බාරගත්තා. ජණ්ඩ කලින් ඔබ කියපන්. ඔබ දඹුල්ලෙන්න පුංචිට කතා කරන්නේ සුදු පුංචි කියලා. එහේ ඉඳන් ඒ දඹුල්ලේ සුදු පුංචි උඹට කතා කරන්නේ කොහොමද? සූකිරි පුතේ කියලා කතා කරන්නේ. මෙච්චර කියලා දුරකටනේ කියන වදින තුපෙන් ගන්න බැරි වුණා. මුන්තිය. සමරසේකර නේද? පුහුණු කරරෙක් කිව්ව නේද? පුහුණුනේ දුවන්න දන්නේ. මං කිව්වා ඔකට. Vini Production. ආ වින්කලේ මාමා. හැමදාම නිකන් නා හුලං ගහන්න බෑ. මං අදායි හුලං ගහන්නේ නෙමෙයි. වින්කල් මාමට කියලා අරගන්න. කද්ද උඹ කියේ මොකද ඒ කියපු හරුපේ? නෑ මම මේ රෝදේ බගල් අරගන්න ආයේ. ආ. ගණන්කම නෑ. කො මේකද? නෑ මේ රෝද නෙමෙයි. මේක. මේ රිම් එක. මොකද්ද જાතිය? ලුමාලා. නෑ මම ඇහුවේ මේක જાතිය නෙමෙයි. උඹේ જાතිය මොකද්ද කියලා මම යහන්නේ මේ මේක ඇද අරගන්න ආපු උඹේ જાතිය. මගේ? ඔව්. හරි. ඔබට වැඩේ කරලා දෙන්නම්. රුපියල් 1200ක් යනවා. 1200ක් මේකට? නෑ ඕකේ ඇදාරින් ඉන්න නෙමෙයි. ඔබට අලුතෙන් එකක් අරන් දෙන්න. ඈ? ඔව් හිතුවද යකෝ? ඕකේ ඇදාරින් ඉන්න මම අර පාස්පෝර්ට් ස්කීම් එකේ ඉන්න මැකැනික් කියලා. යකෝ ඕකේ ඇදාරින් ඕක ඇදාරින් ගුවන් යකෝ බල්ලේ උඩ මම මේක මේ පොඩි කැලේ කරන්නේ මම. පොලෙන් දැන්. බසුන්නේ මල්ලි බයිසිකලේ පෙල්ලුවනේ කොයි බලන්නේ අප්පා සෑහෙන හිරිලා බා අම්මෝ හිරිලා කියන්නේ අත පය කකුල් මූණු උඩට මෙහිරිලා කාගේ මල්ලිගේ මල්ලිගේ මං කිව්වේ බයිසිකලේ මේ අත එහෙම සෑහෙන ඇද වෙලා හා මට සිර අත පැනලා අත මෙතන ඇත්තේ කුඩු කාගේද මල්ලිගේ මල්ලිගේ බම්බුව නේ මම මේ බයිසිකලේ ගැන කියන්නේ මේ දවස් දෙක තුනක් අත් ඇයි ගොඩ දාගන්න දවස් දෙක තුන නෙමෙයි සති දෙකක් ඉන්නේ කිව්ව මේ ඉස්පිරිතාල ડોක්ටර් කාටද මල්ලි දැන් ඔබ මෙතන මල්ලිට බෙහෙත් ගන්න දාන්න බයිසිකලිය හදාගන්න දායි හදාගන්න කණි බයිසිකලිය ගින්න දාපිය මල්ලි ඉන්න හොස්පිටල් එකේ මෙහා ඇඳට හොස්පිටල් එකේ ගිහලා හදාගනි නෑ මම මෙතන හදන්න දාලා නැංගි දාලා දාන්න දාපි මේ මෙතන මේ මෙව්වා මේ ඔක්කොම හෙල්ලෙනවා මේ අම්මට සිරි දත් වල්ලම හෙල්ලෙනවා
කාගෙද? ඉතලද මල්ලිගේ? මල්ලිගේ මල්ලිගේ. නිකල් ළඟ පැච්චියක් දාගන්න කියලා. කියලා දාගන්න ඉතින් මං ගාවට එන්න ඕනේ නෑ. ඔය මක්කරි උලක් කරන් යනපන්කො පැච් එකක් දාගන්න. ඔබලා බම් භාෂාව හරියට ඉගෙන ගනින්න. පැච් දාන්න නෙමෙයි. පැච් වහන්නනේ. මෙතෙන් දෙන්න ඕනේ. ඔය තියෙන පැච් මැදියටද පැච් දාන්න මෙතෙන් දෙන්නේ. ගණිකොන්න ඔගේ මගේ පැච් එක වහලා දෙන්න. රිද්ද. යකෝ දැක්කෙන් දැක්කේ නෑ මේ වගේ බාසුනේ. හරි. හරි කියලා හරියන්නේ නෑ. මේ අටි අතුර අරන් ගලවපන් ඉස්සරහ රෝදියා. යකෝ උඩු වගේ මන් දියා බලන් ඉන්න තෝ ඔක ටයර් එක ගලවලා ටියුබ් එක ගනින් ඉතින් එළියට. ඊට පස්සේ මේ ඔක වතුර එකට දාලා බලපන් පැච් එක කොහෙ තියෙන්නේ කියලා. දැනවා ගත්තද? එහෙනම් දැන් ඔතන ඉතින් දැනවා ගත්තා නම් ඒක හූර්ලා දාලා පැච් එකක් මන් දෙන්න. ඒක දැයිලා ඉතින් ඔක අලෝපන් ඉතින් ඔක මහ දෙයක් ඈ. දැන් ඕක ආපෝ හයි කරලා බයිසිකලට හයි කරපන් රෝදේ. ඇච්චලා ඉවරයි බසුන්නේ. ආ ඉවරයි. ඌවා මෙමෙ හරි අමාරු වැඩ බා. රුපියල් 70යි. අනේ ඉතින් බසුන්නේ මට නම් සල්ලි එපා ඉතින්. ආ? මට නෙමෙයි යකෝ 70ක් දීලා බලයන්. පැච් එක දැම්මට. කවුද ඔයි මේක රෝද ගැලෙව්වේ? මම නේ රෝද ගැලෙව්වේ. මේක පැච් එකක් දැම්ම මම. මේ වතුර එක ඔබන්න ඕනේ. පැච් එක හොයන්න ඕනේ. ඔක්කොම කරේ මම නේ ඔයි. තාට නම් තමයි මටයි සල්ලි දෙන්න ඕනේ. මම යනවා යන්න. යකෝ මේ අටේ යතුර පාවිච්චි කරපු එකටවත් කීයක් කරි දීලා බලයන්. වැඩක් දුන්නොත් කරන්නෙම නෑ දෙන්න ඕකට වැඩක් ඇද්ද අරිනු ලැබේ ෆිට් කරනු ලැබේ කරන්න ෆිට් බසුනේ පොඩ්ඩක් ආවනහ අපි මේ ග්‍රාමසේක මහත්තයා ග්‍රාමසේක මහත්තයා තමයි මම ඔය හම්බෙන්න හිටියේ මේමකෝ ග්‍රාමසේක මහත්තයා පැච් එකක්වත් ගියාවත් දැන් දැයි පැච් බම්බුවක් නෙමෙයි ගමස මේ ගමේ කරන නොසන්ඩාල වැඩ ගහපදුරා වැඩ ඒවා ගමේ මිනිස්සු දන්නවා මමත් දන්නවා. ඒවා කරාට කමන්නේ. බෝඩ් ගහගෙන කරන්න ලැහැත්වෙන්න එපා. එක්කෝ තමස මේ වින්කලේ වානවා නැත්නම් මම මේ ගමේ යන්න. මොහර වැඩ කරන්න. මොකද්ද ග්‍රාමතේක මතේ කියන අරුපේ. මොකද මේ බෝඩ් ගහගෙන කරන කතා? ඒ කවුද මේ බඩුවේ දෙයක් කරේ යකෝ. ඇදෙච්ච රින් එක වගේ මූණ තියාගෙන මූහ දන්නේ මගේ මේ ජොබ් එක නැති කරලා දාන්න. අවුවේද ඔබ සමෘද්ධි ගන්න දෙවිලා. ආ රණිමලි ඔව් මොකද මෙතන දන්නේ නැද මම පොඩක් ටච් එකක් ඉන්නවා ඉතින් උඩින් ගහයිද යටින් ගහයිද කවුද බන් දන්නේ පොඩක් ලයින් එකක් ඉන්න බෑ ඒකයි උන්ට ගන්න ඔව් සනායියා උඩිනුත් ගන්නවා බිමුත් ගන්නවා වැලියට ලා අපි තනි වෙලා පවුල බලා ගන්න ඕනේ ළමයි බලා ගන්න ඕනේ ඒ වගේ අර ම පුරුදු වෙන්නත් ගහන්නේ කොටි මෙහෙටනේ ගහන්නේ පුරුදු වෙන්නත් හරි හරි බං ඔබ බලන්න බා මේ දැන් 8 man team එකක් ගෝම් බැස්සා වැව පැත්තර 16ක් විතර ඔබ බලන්න බා මං ගේස් එක දැන් මොකක් හරි කරා ඉන්නවා ඇවුන්නේ 8 man team මේ බැස්ස 16ක් විතර වැව 20 මත්තට ඔබ බලන්න එපා දැන් මම කලින් මේ ඔබ යන්න එපා මේ පැත්තට මොකද බට්ට දාලා ඉන්නේ මේ බට්ටේ හදිසිය කකුල එහෙම ගියොත් එහෙම බට්ටේ කුඩි ඉවරයි අනික බං අතප්පයක් වගේද බං කකුලක් ඔය පරිස්සම් කරගන්න එපායි මේක හරියන්නේ නැහැ සනා අයියා අපි මේ කම්බිම් දාලා යන් මේ අපි පවුල් අපි රැක ගන්න ඕනේ දැන් සනා අයියා බය නැතුණාට මම බයයි සනා අයියේ දැන් පල්ලේ හයින් ඇවිල්ලා ගහන එක කමක් නැහැ උඩින් ගහනකොට මොකද කරන්නේ උඩිනුත් ගහපු දෙන් බං ඔබ බලන්න එපා බං ඔයාලා
ඉතින් ගැව්වොත් පිස්සුද බං දැන් මෙතෙන් දෙයක් වෙන්න ගියපන්කෝ මෙතෙන්ට මම දුවන්නේ නෑ බං ඔබ සනායියත් එක්ක නින්නේ මම ලයින් එකකින් නේද බං මෙතෙන්ට නෑ නෑ පිස්සුද බං මෙතෙන් යන්න මම බය නෑ මලි රණි මලි පිකප් කරන දුමු දැන් කිව්වේ මේ මේ සනාය මේ මෙතෙන් වෙන්න දුව නෑ කියලා මං කිව්වේ බං ඔතෙන්ද වෙන්න ඕද මං යකෝ මෙතෙන්ද වෙන්න ඕද එහෙම ඒ ඔය 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 කොටි ඉන්න තියා මේ ආරේ මේ ඒයි බා ගෑණි ගෙදර ළමයි ගෙදර යකෝ ගෑණිය කරගෙන ළමයි හදාගමු යමයි යකෝ නැන්නේ මේ ආයි දුවනගේ තේරුමක් නැහැ බහි මුඛානුට බාමුට කොහොම කානුට අයිය අයිය කාමිත් කොටියා ඔතේ කොටියා වත් මා නිදි ගියපම් බා බඩ 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 ආයෝ අම්මට ගානයි අම්මට උගා බොම ගා ඔයද මං බන්න බදුවන්නේ රේ නා ෆයරින් එක මං හැම ගාන අම්ම තැනම කුඩු වෙන්ද බල බල ඉඳලා පැය යමල්ලා මේ මේ කොටි බල බල අපි කොහෙද මං වයරින් කරන්නේ කවුද වයරින් නෙමේ ෆයරින් එක ෆයරින් එක කියන අම්ම තැනම ඉවර කුඩු වෙලා හැමදේම මේකයි මේ 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 වෙලාවේ සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ. ඕ දැන් සෙල් දැන් දැන් සෙල්ලම් කරන්න ඕනේ ලාන්න මේ. ඕ දැන් සෙල්ලම් කරන්න ඕන නෙමෙයි. මේ මොකද බං? ඒ ඒ මොකද ඔය වහගෙන කරන්නේ? ආරක්ෂාවට බං උඹලා මොන හරි ආගාලි ඉල්ල බං. සිම්පන්චි ගොනෙක් නේ. ඕක වහන් හිටියට වැඩක් නැහැ කො බෝම්බේ වදිනවනේ. මොක හරියන්නේ නැහැ කො. ඇයි දැන් මේක හරියන්නේ නැද්ද? නෑ මේ යුද්ධයක් කළා සරමක් වහගෙන මොකද යකෝ කරන්නේ? බණ්ඩා නෑ බං. විනාඩිය මොකද පොඩ්ඩ හිටා විනාඩිය බලා හිටා ඇයි මොකද දැන් මොකද මේ අර පැත්තට යන්න බෑ කොටි බෝම්බ නැරි එකයි අම්මා යන්න බෑ නැරි කොටි බෝම්බ අම්ම කියන්නේ යන්න බෑ බෑ වැරේ කොටි බෝම්බ හොඩයි බං මේ මොකද කරන්න කියන්නේ දුවපන් ගම්බි මතරලා දාලා යම දුවපන් මම කිව්වේ මල්ලිය මෙච්චර මේ පොඩි ෆයර් රෑන්න යන්නේ පොඩි ආ පොඩි ෆයර් රෑන්න යන්නේ මං අරුඩක් කියේ කියේ හිටියේ ඌ බයයි මල්ලි මම්ම ලෑගන්ද මම්මල්ලි මේ මෙතෙන්ට වැටුණා දුරම යන්නේ මේ මල්ලි මම හරිද මම මේ ගමේ මම සුපිරි වැඩේ මල්ලි මම අරු වගේ බොරු වෙකේ නේ මම මෙතෙන්ට වැටුණා මල්ලි මම සතයක්වත් දුවන්නේ නැහැ මල්ලි අඩියක්වත් තියන්නේ ඒක මචං මේ එතන යන්නේ මේ තුන්වෙනි ඉඳහස් චතුරස්‍රය ගාන යන්නේ බා එතන ගහ චතුරස්‍ර තුනක් පළවෙනි එකේ තියනානේ අර ලෝකෝඩ කණු ගහලා මේම කරලා හරි අන්නේ මං ජනාධිපති හිමි යන්නේ ඉඳහස් චතුරස්‍ර ගාන ඔව් එතන එකක් තියෙනවා ඊයස් මේක පව කරලා ඒ දිගටම යද්දි ඕම දිගටම යද්දි තව දිනව තව පොඩි අන්තයක් ඒ වගේ ඒකයි තුන්වෙනි ඉඳහස් චතුරස්‍රය චතුරස්‍රයක් තියෙනවා ඒ වගේම යද්දි ඒ තුන්වෙනි එක ගාමින් තමයි යන්නේ මේ උඹ කීප දණ්ඩ යන්නේ එතන මොකේද ගියේ වෙලාවේ මම බං අතන මේ වර ඉන්ටර්වියු එකට යන්න ඕනලා මේ කොටුවෙන් ට්‍රීල් එක කරන් තමයි ගියේ වීල් කාර්යමෙන් ගාන කඩලා රවුම් ගාලා එක්කම තැන එම්ම කොහෙද බං කොළඹ මම මේ හැමතැන මේ විදියට දිනා කොළඹ තුනක් යා ඉන්ටර්වියු එක කොහෙද පුංචි අමලගේද
Mari mat gapal. Wei, matat helmet nahi me peenawane. Bendi pa. Helmet monawada ba? Yani bam mama wo dannawa yama yama. Ane kata karana. Yama yama. Me mokadda e bike? Helmet naha ba? Helmet to naha yama mama inna. Bike launch inne ka launch bike. Bike inne ba yama mama inna. Durna yama yama bike. Mokadda? Koi rendala renda malai. Enne pa bam helmet naha. Adu enne pa bam. Kumpul api udah kalah, tening haru oleh ano. Balai tening dah lagi, metening ini. Ralami, meten naulian. Me, ha, ha, saya me dana, me dana, me, me, sir, me dana ke ibu pak mau dama ni sir. Pai paul, muda kalan teko temu. Ani, ani sir, he makan di pasir, ani sir. Kato api, makad me bayi kewar ki. Lonsin sir. Makad. Lonsin. Makad. Lonsin bang. Tiga kini dia tu, Jepun nut langka orang bawa modal ni ba? Tiga ke boru ni nanti ba, mana angin tan? Boru ni. Makat tu betar, Jepun bom bawa tak? Naya guni uncle, saya pithi asih tiga kiu ni langka orang dekale, Jepun bom bawa makila. Belakang tiga tu, mama ke? Mama ini tena hitiya ni maa puteh. Jepun nu gahat di mama hitiya. Oh kau ini ni me uni. Tiga la dan ni pot tola dia nanti balik terai. Ida Jepun aku elah. Gamai mah hitam minisu yang nak iya, ibu na tetan hiti kau deh. Mie guni evitarai. Ita Jepun apa plane ni ke eddi, bom badan deh no kote. Jepun amih mino, plane ni ke no. Aman negka putih, kolga hekarat iya. Negala inno kote Jepun apa plane ni ke. Pilot lang eddi mah,
හැරියා කන්නට තබක් ගාලා බිම වැටෙනකොට පයිලට් බුදු අම්මෝ කිව්වා බුදු අම්මෝ කිය සිංහලෙන් අංක ජපන් භාෂාවෙන් කිව්වේ මම ජපන් භාෂාව දන්නේ නැතුනේ ඈ අංක ඉස්කෝලේ යන පාරක් වෙනවා වෙලාව ගිහිල්ලා මේ කියන්න පුතා මේ මේ පල් ආ කොයියා කුදී වණු පිටට කලිතම එයා කුරි කරෙද්දක්වත් නැහනේ අම්මා පල්ලා මේක නම් හරියන්නේ නැහැ යකෝ ගමක කලිතමක් තියාගන්න දෙන්නේ නැහැ දුමක් තියාගන්න දෙන්නේ නැහැ පුදුම මිනිසුන් යකෝ මේකින්නේ මම දන්නවා මම දන්නවා ඉතින් කවුද කවුද කියලා ආලපාල හෙන්න තමයි කියන්නේ මම ඔක්කොටම පර්ණ රෙදි ඉතින් ඒ උනාට ඉතින් පර්ණයි කියලා අරන් යන්න ඕනේ නැහනේ ඔච්චර නඳින්නක් තිබ්බේ බල්ලු එයි මල්ලි එයි යන්න ආ ගුණයන්ග මල්ලු උදේ වණු රෙදි ටික නැහනේ හැන්දාවෙද්දි වැලේ උඩ නූල් පොටක් පත හුලංග හුලංග කුඩොන්ඩ බයින්න එපා හුලඟගේ හුලං සැරට උතුරු මැද සබරගමු හැටන් හැම තැනම හුලඟ තියෙනවා හුලඟ තමයි කේස් එක ඔයා දන්නේ නැහැ මල්ලි ඊයේ ඊ අපේ ගේ ගාවට මේ ළඟ පොල් ගා මෙහෙම නැවුනේ නැවෙනිලා පක් කරලා දැම්මත කඩකට තැවිලි ගිහින් ආ නුළුමල් ඉතියේ ඔයා ඔය ඔයා රෙද්දක් ගැන කියනවා අරමකත් එනන් ඉන්න බෑනේ මයි පුතේ මේ මේ දවස්. ආ. මට තේරෙන උලඟ කොච්චර සැරයිද කියලා දැන්. ඔව්. පොකිස් සෝට මේ වැලේ තිබ්බේ. උලඟට යන්න ඇත්ති කිල්ල හැන්දෙන්න ඇත්ති. ආ ඔව් උලඟ. අපි එන්න. පිටසරි බස් එක මාර හැප්පිලානේ හැප්පිලා දෙන්නේ. කුඩු වෙලා ගන්න දෙයක් නැහැ. හැප්පිලානේ හැප්පිලා දෙන්නේ. මොකද්ද මලි බලන්නේ? ඒ මේ බස් දෙක හැප්පිච්ච එක ඔයා දන්නේ නැද්ද බස් දෙක කුඩේ කුඩුනේ මේ බලන්නකො ඔයා ඕකේ දන්නේ ඔය හැප්පිච්ච එක විතරනේ ඔය පේන දේ විතරනේ ඔයා දන්නේ නැනේ නිලෙම් මාමත් ඔය බස් එකේ හිටියා හැප්පිච්ච වෙලාවේ නිලෙම් මාමා නිලෙම් මාම මේ අපේ ගමේ නිලෙම් මාම නිලෙමේ අම්මා වරුල් මොන්ටන් ටම්බ මල්ලි නිලෙමේ මාමා නාකිය අර බුදිනේ බුදිමත ඉඳලා බුදිමිනිය වැදිච්ච වැදිල්ලට නාකියගේ දත් පැනලා තිබ්බේ දත් දෙක ඒ දෙකම වැටිලා මේ මෙතනින් අත මෙතනින් කපලා කකුල මෙතනින් කපලා ඈ අර ආයිද වැදිච්ච ආයිද ගණ්ඩ දෙයක් නෑ මල්ලි කළු බොවිල ආයි නිලෙමෙ නිලෙම නෑ මං කිය අර ඒ හරි හරි රදුන මැරුවා ඒකයි අපි යන මල්ලි එක්කයක් බොරු කියනවා කියලා ඔහොමත් කියනවා මේ හොඳට ඉන්න මනුස්සය මරන්න හදන ගුණේ මම ඔයා හම්බෙන්නකම් කියලා හිටියේ මොකද අර ගම්පුරා පදුගුණේ කී කියනවා කියලා කියන්නේ කවු මම නෑ නෑ මං ඔයාද කියන්න දන්නේ නෑ මං ඉතින් හොයනවා ඉතින් කවුද මේ අපේ ගුණේ මම වැඩේම කතා කරන්නේ අපේ ගමේ නේද ඉතින් කවුද හැබැයි ඕක මේ මම නා හරියටම සම්බන්ධව දන්නේ නෑ අපි මේ සමන්තයන් ඉතින් ගමේ ගොඩ ඇවිදලා ඕක නම් දන්නවා මිනිහා ඇවිදින එකනේ සමන්තය ඔව් බලමු බලමු පොඩ්ඩක් කතා කරලා බලමු ඕක එහෙම නිකම් මේ දැන් කටින් එළියට ගන්න බෑ මේ ගුණේ මම. දැන් හරි. හරි මං තේක කරන් දෙන්න කතා කරා. එයා කරන් දෙන්න. කරන් දෙන්න. තේරෙමු. කරන් දෙන්න. සමන්ත. ඕ. වරින් තේක බොන්න. සල්ලි නෑ බා. සල්ලි නෑ බා. මේ මම අරන් දෙනවා. ගුණේ මම ගුණේ මම. ගුණේ කිව්වේ. ගුණේ මම පච ගුණේ මම. පච ගුණේ ගුණේ ගුණේ. අපි පාඋනා
කවුද ඔයි මේ ඉරිදාස බෝඩි මිටල වැඩක්වත් කරගන්න දෙන්නේ නැති කවුද තමසේ මම මහත්තයා වෙලෙන්දෙක් තොප්පි වෙලෙන්දෙද්ද මහත්තයා විල් කරනවා තොප්පිලෙන්දෙදි රජ කාලේ මම කරාම වෙලෙන්දෙක් කරාම නැටි වෙලෙන්දෙද්ද නෑ නෑ කරාම නැටි නෙමේ මම කනේදාර කරාම්බු වෙලෙන්දෙක් තමුසේ පිස්සුනෝ ඉතින් මං ගෑණියෙක්ද තමුසේ රැස්පේ නැද්දෝ ඉන්නේ මේ 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 කරාම දාන්නේ ගෑනු හරිද දැන් මම කොල්ලෙක්නේ දැන් මම කොල්ලෙක්ට කරාම ඕනේ නැහැනේ මම වැරදි දැනගෙන ඇවිල්ලා දැන් මම වැඩක් කර කර හිටියේ මං දැක්කා දැක්කා ඔව් ඔය කර කර හිටියේ තමුසේ යනවා ගෑනු අහ හැබැත් ඉන්නවා ගෑනු ළමයි එතන නම් මම කරාම දාන්නේ නෑ නෑ මහත්තයා මහත්තයා වැරදුනේ තේරුම් ගන්න තියෙන්නේ මම මේ විශේෂයෙන්ම අරගෙන ඇවිල්ලා තියෙන්නේ ගෑනු ළමයින්ට විශේෂ වෙන කරාමුවක් නෙවෙයි ඉරිමි ළමයින්ට වැඩිපුරම විශේෂ වෙන කරාමුවක් ඒ මොකද වර්තමාන සමාජයේ පිළිවෙලමයි විශේෂයෙන් මූණ දිලා දෙන ගැටලුවක් වෙන්නේ ගෑනුවන්ගේ කණේ පාර කණේ එක. නංගි පද්‍යනා ගියා. නෑ පොල් කන්නේ නෑ. ඕ ඒකද? ඇත්ත කතාව ඒකද? ඒ ඉඳ අපි උදාහරණයක් ගන්න පුළුවන්. අතින් ගහනු ඈ බාටේ ගලවලා ගහනු. එතකොට උඩෙන් ගහනවා. අනේ වගේ දේවල් වලට පිළියමක් වශයෙන් තමයි අපේ මේ සමාගමෙන් පරීක්ෂණ කරලා මේ කරාම්බුව පාඩම්. ඒකේ නම තමයි සෙන්සර් කරාම්බුව. දැන් මේ කරාම්බුව වෙන්නේ අපි හිතමු ගැලමෙක් මහත්තගේ කනට ගහනවා. ඒක ගහනකොට මහත්තයට හදිස්සිය නැමෙන්න අමාරුයිනේ. මේ කරාම්බුව වෙන්නේ මේ කරාම්බුව දාගත්තාම ඒ ගැලමෙක් ගහනකොටම ඔටෝම මාතේ ගලුව නැමෙනවා. ඒක උනේ පාරෙන් මාත්‍ය බේරේ. ගරවන්න. පිට දැනේ වැදගත් වෙන බණ්ඩේ කැබැයි ඈ. කීයක් විතර එනවද ඔයි මේක? ඔක මාත්‍ය 25,000 වෙනවා. ආ ආ. නන්ද 25,000. ඒකේ මාත්‍ය රුපියල් 25,000යි. අයියෝ මාත්‍ය. ගාන ගැන ඉච්චර වදින්න එපා. ඈ ඔයි මේක මේ ටිකට් ගන්න ගන්න බැරි වේද? ටික ටික පොඩ්ඩක් ගුටි කණෙක් ගැන මතක් කරන්නකෝ. එතකොට වාරේ ගෝල්ඩ් ගෙවන්න හිතෙන්නේ නැහැ. එකපාර ගෙවන්න හිතෙනවා. ඒක ඇත්ත. මේ දැන් කොහොමද ඔය මේක වැඩ කරන විදිය පොඩ්ඩක් කියලා දෙනවා. ආ වැඩ කරන්නේ නේද? ඕක මුලින්ම දාගන්න ඕනවත් නැහැ. මේ කණ විදින්න නම් බෑ. නෑ නෑ ඕනේ නෑ. මේක අලුත් ක්‍රමෙන් හදලා තියෙන්නේ. අංහල්. හරි. දැන් අපි ඔක වැඩ කරන හැටි බලන්න කියලා යන්නේ. දැන් අපි හිතමු දැන් කනට ගහන්නේ කවුරුත් මෙතන නැහැ. ඔන්න දැන් මහත්තයා මම කනට ගහනවා. දැන් මහත්තයා කනට මම දැන් ගහනවා. අයිද රෝමි? නෑ 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 නෑ. එහෙම නෙමෙයි. ටෙස්ට් එකනේ. ටෙස්ටිං 1. ඔන්න දැන් මම කනට ගහන්න හදන්නේ ඈ. නැවෙන්න එපා. වදිනවනේ. ඔටෝමැටිකලි නැවෙනවා කියලා මම කිව්වා. ඔන්න දැන් මම ගහනවා. නැවෙන්න ඕනේ නැහැ. නැවෙන්න ඕනේ නැහැ. ඔටෝමැටික් නැවෙනවා. අමුදක වෙලා මන් දැක්කලා දාලා දෙන්න නෑ දෙයි තමයි කරන්නේ ආ හරි දැන් දාගන්න දායි ගන්නවද දාගන්නද මේ දැන් ඔක්කොම හරි නෑ අවුලක් ගෙන ගන්න නෑ දැන් මේ ඔක්කොම බැටරිය ඔක්කොම සතිට හරි වදින්නේ නෑ ගන්න වදින්නේ නෑ අපර ගන්න දන්නේ ඔටෝ නෙමෙයිවා ඔටෝ නෙමෙයි නෑ එකයි දෙකයි තමයි ඔය වෙලෙන්දෙක් කිව්වනේ වෙලෙන්දෙක් කරන්නේ සෙන්සර් කිව්වනේ මේකේ ඕක සෙන්සර් ඒ පාර වැරදුනානේ දෙන්න බලන්නකො සෙන්සර් එක ඔන් කරලා දැ ඔන් කරලා දෙන්න හරි දැන් දාගන්නකො නෑ නෑ මේ ඔව් ආය ඕන් නෑ දෙපාරක් මට වැදිලා නේ දින්නේ අවුල් ලවකට තමයි ඕකත් තරයි යනවා නෑ නෑ මොකක්ද නෑ මොකද දැන් ඔක්කොම රස්න දෙක හරි සෙන්සර් හරි බැටරි හරි දැන් තුන් පාරයි නේ දම් පාසියනේ ගුටි කන්න වෙනවනේ දැන් මේ පාර සුවර්මද සුවර් දම දැන් තමුසේට සුවර් නේද මේ පාර මේ වදින්නේ නැහැ කියලා සුවර්නේ මේ එක්කම නැවෙන්නද ගහද්දි නැවෙන්න එපා ඔට්ටුව නැවෙනවා
Depan, buat mama. Jangan. Siapa yang ingin awal jinai? Mama meten di pemilih,
Ini kan, emang, bener, 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 bener,